දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ත්‍රිවිල් එකක් වගේලු මේ ත්‍රිවිල් එක අරන් ෆෝමියුලා රේස් එකකට ගිහින් වැඩක් නැහැලු නේද විශේෂයෙන් ඔය සිංගප්පූරුවේ හරි හරියට ෆෝමියුලා රේස් තියෙනවනේ නේද එනිසා ඔහු මේ සිංගප්පූරුවේ ධවන පතේට උචිත ෆෝමියුලා කාර් එකක් බවට අපේ ආර්ථිකයේ පත් කරන්නයි සූදානම් වෙන්නේ මේ තියෙන්නේ ත්‍රිවිල් එකක් මේ තියෙන්නේ ෆෝමියුලා කාර් එකක්. ෆෝමියුලා තරඟයකුත් ඔන්න දැන් පෙන්නනවා. මේ තරඟයට මේ ඒ කියන්නේ ෆෝමියුලා රේස් එකට යන්න පුළුවන් වේගවත් ආර්ථිකයක් නිර්මාණය කිරීම හරි අපූරු සංකල්පයක්. ඔව්. අපූරු හීනයක්. හීන දකින්නටම ඕනේනේ. නැත්තම් ජීවිත ලස්සන වෙන්නේ නැහනේ නේද? එක කාලයක වොක්ස්වැගන් කාර් කම්මලක් එනකන් අපි බලාගෙන හිටියා. තව කාලයක නොමිලේ Wi-Fi බලාගෙන හිටියා නේද? ඔය අතර වාරේ අර මේ පුංචි කාර් හීනියකුත් මැව්වනේ නේද? අන්තිමට පුංචි කාර් වෙන්නුට ලැබුණේ පාස්කු බෝම්බ. හොඳේ. ඉතින් දැන් අපිට මේ ෆෝමියුලා තරඟයක් බලන්ට ලැබුණත් මදෑ කියලා හිත හදාගන්න වෙනවා. හැබැයි අද ටෙලිවැකියට මේ ඉන්දියාවේ කතාවකුත් ඇතුළත් කර ලම තමයි උත්තර දෙන්න වෙන්නේ. ඉන්දියාව අපේ අසල්වැසි ලොකු අයියානේ නේද? ඉන්දියාවේ ප්‍රධානතම ප්‍රශ්න අපේ වගේම තමයි. ජීවිස්ස සමුලුව දැන් ඔය ඉන්දියාවේ තියන්ට සූදානම් වෙනවා නේද? ජීවිස්ස කියන්නේ ලෝක ආර්ථිකයේ වැදගත්ම රටවල් 19ක් හා යුරෝපා සංගමේ එකමුතුවට. ඕකට ඔය බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ආජෙන්ටිනා වගේ රටවලුත් ඇතුළත් වෙනවා නේද? ජීවිස්ස G20. දැන් ඔය ලෝක ආර්ථික නිෂ්පාදනයෙන් ඇත්තම කිව්වොත් 85%ක්ම අයිති වෙන්නේ මේ ජීවිස්ස රටවල් වලට. ලෝක වෙළඳාමෙන් හොඳේ 75%ක්ම අයත් වෙන්නේ මේ G20 නැත්නම් G20 රටවල් වලට. ලෝක ජනගහනයෙන් 3/1ක් අයත් වන්නේ මෙන්න මේ රටවල් වලට. ඒ කියන්නේ ලෝකයේ ජනගහනයෙන් 3/1ක්ම මේ G20 රටවල් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. දැන් මෙවර G20 සභාපතිත්වයේ දරන්නේ ඉන්දියාව. හරි අපූරු තේමාවකුත් තියෙනවා. එක් තේමාවක් තමයි වඩාත් පිරිසිදු වඩාත් හරිත සහ නිල්වන් අනාගතයක් උදෙසා. වඩාත් පිරිසිදු වඩාත් හරිත සහ නිල්වන් අනාගතයක් උදෙසා. ඔය ඉන්දියාවේ එක් තේමාවක් G20 වල. දැන් මේ G20 සමුළුවට ඔය මුම්බායි නගරය තමයි සූදානම් කරමින් ඉන්නේ. මුම්බායි වල තමයි දරාවි මුඩුක්කු නගරය තියෙන්නේ. ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කුවට තමයි දරාවි කියලා කියන්නේ. පුදුමේ කියන්නේ මේ මුඩුක්කු සංස්කෘතියත් ඉන්දියාව විකුණගෙන කනවා. ඒකට කියන්නේ ස්ලම් ටුවරිසම් එහෙමත් නැත්නම් පවර්ටි ටුවරිසම් එහෙමත් නැත්නම් ඉතින් දුප්පත්කමේ සංචාර ව්‍යාපාරය කියලා නේද? දරහවි මුඩුක්කු බලන්න සංචාරකින් එනවා. මේ සංචාරක ව්‍යාපාරයේ ඇත්තටම අදත් ඉන්දියාව තුලත් විවාද සම්පන්නයි. නමුත් බලන්ට එනවා. සමහර සංචාරක අලවිකරුවන් මේ දරහවි මුඩුක්කු වලට සංචාරකින් ගෙන්ව ගන්නට මෙහෙමත් දැන්වීම් දානවා. ඉන්දියාවේ ජනප්‍රියතම සංචාරක අත්දැකීම තජ් මහලටත් වඩා ජනප්‍රියයි. දැන් ඔබට හිතේවි නේද? ෂා මාරයිනි සංචාර කිනුත් බලන්ට එන මුඩුක්කු තියෙනවා කියලා නේද? මේ මුම්බායි වල වටිනාම ඉඩම්වල තමයි මේ මුඩුක්කු සංස්කෘතිය තියෙන්නේ. හරියටම නගරේ මැද්දේ වටිනාම ඉඩම්. පැල්පත් පටු මාවත් වලට අමතරව විවිධ වැඩපළවල් 10 ගාණක් මේ මුඩුක්කු පේලි අතර තියෙනවා. දස ලක්ෂයකට විතර ආසන්න පිරිසක් මේකේ ජීවත් වෙනවා. වැසිකිලි සහ ජලකරාමත් තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න, වැසිකිලි වලින් පිටවෙන මලද්‍රව්‍ය දුරකඩ අද්දරින් ගලාගෙන යනවා. නමුත් සංචාරකින් මේ මුඩුක්කු බලන්ට එනවා. මේ සංචාරය හරි සංවිධානාත්මකයි. බැලූ බැල්මටම දුප්පත්කම ප්‍රශ්නයක් නෙවෙයි කියලයි පේන්නේ.
ඒත් යථාර්ථය ඊට වෙනස්. හොඳේ මේ පැල්පත්වාසීන්ට කතා කරන්නට දුන්නොත් ඒ හඬට ඇහුම්කන් දුන්නොත් යථාර්ථය තේරෙවි. දැන් මේ දවස්වල මේ මුඩුක්කු වැහෙන්ට ලොකු ලස්සන පාට පාට බෝඩ් අලවනවා. බෝඩ් හදනවා ගහනවා. ඒ G20 නායකින්ට මේ මුඩුක්කු පේන නිසා, ජීවිස්ස නායකින්ට පේන නිසා, සමුළුවට එන අයට පේන නිසා. ආන් මේකට තමයි කියන්නේ ආසියානු දේශපාලනය කියලා. පැල්පත් මුඩුක්කු වහලා පේන්නේ නැතිවෙන්ට ලස්සනට බෝඩ් ගහනවා. අපේ රටේ පාලකයනුත් එදත් අදත් කළේ පැල්පත් මුඩුක්කු ජීවිත වැහෙන්න පාට පාට බෝඩ් හයි කරපේක. ඔව්, ඒක තමයි කළේ නේද? දැන් අදත් අපේ රට පැල්පතක්, රටම පැල්පතක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන විදිහට ලෝකය ෆෝමියුලා වේගෙන්, ෆෝමියුලා ආර්ථික වාහන භාවිත කරනකොට අපේ ආර්ථිකයේ ත්‍රීවිල් එකක් වගේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් සාමාන්‍ය වේගෙන් 3 දෙනෙකුටත්, රියදුරා හොඳ නම් ගමනාන්තයට පරිස්සමින් යන්න පුළුවන්. නමුත් අපේ රටේ ආර්ථිකයේ කියන ත්‍රීවිල් එකේ රෝද එකින් එක ගලවලා විකුණලා තියෙන්නේ. වීල් බ්‍රෂ් එකත් විකුණලා, ඔවුනේ අර රෝද මාරු කරන්න තියෙන එක, ස්පෙයා වීල් එකත් හොරකම් කරලා විකුණලා, 1948 ඉඳලා බලයගත් හොරු එන්ජිමෙන් කෑලි සැරෙන් සැරේට ගලෝලා 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 විකුණලා ඒ ත්‍රීවිල් එකේ එන්ජිම තිබුණු තැන හොයාගන්නටවත් නැහැ. දැන් තියෙන ප්‍රශ්නය, රෝදත් හොයාගෙන වීල් බ්‍රෂ් එකකුත් හොයාගෙන අලුත් එන්ජිමකුත් ණයට අරන් හරි හයි කළා කියමුකෝ. නමුත් බොඩිය දිරලා. ඒ විතරක් නෙවෙයි, සෑහෙන කාලයක ඉඳලා ත්‍රීවිල් එක හරි පාරේ එළවලා පුරුදු නැති රියදුරන්ටත් දැන් වයසයි. ඔවුනේ 70-80 පැනලා. දැන් ත්‍රීවිල් එළවන්ට බැහැ. ෆෝමියුලා එළවන්ට දුන්නොත් හත් වලාමේ කොහේ නතර වේවිද කියලා හිතාගන්නටත් බැහැ. ඒ නිසා රටවැසියන් ලෙස මෙන්න මේක මතක තියාගම්. ත්‍රීවිල් එකෙත් රෝද ගලවලා එන්ජිමත් විකුණන් කාපු උන්දලට ෆෝමියුලා කාර් එකක් එහෙම හම්බුනොත් කොහොමද හිටීවිද කියලා විතරක් අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.